ධනවතෙකු බවට පත්වීම සඳහා බොහෝ දෙනෙක් දක්වන්නේ ඉහළ කැමැත්තක්. ඒ වෙනුවෙන් ඇතැම් පිරිස් යහපත් ක්‍රියාමාර්ග අනුගමනය කරන අතර තවත් පිරිස් අයහපත් ආකාරයේ ක්‍රියා සිදු කරනු දැකගත හැකි. කෙසේ වෙතත් පහසුවෙන් ධනවතෙකු වීමට කැමැත්තෙන් පසු වන පුද්ගලයන් වෙනුවෙන් නව අවස්ථාවක් හිමිව තිබෙනවා. ඒ ලෝකයේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීම සඳහා හොඳම අදහස ඉදිරිපත් කරන පුද්ගලයන් දෙදෙනෙකුට ඩොලර් මිලියන 8 බැගින් වූ ත්‍යාග පිරිනැමීමට චීනයේ බිලියනපතියෙකු තීරණය කිරීමත් සමගයි. චාල්ස් චෙන් යිචාන් නමැති චීනයේ ධනවතුන් අතර ඉදිරින්ව පසුවන පුද්ගලයෙකු මෙම ත්‍යාග මුදල නම් කර තිබෙනවා. ඔහු චීනයේ ප්‍රධානතම අන්තර්ජාල සමාගමේ හිමිකරුවා ලෙසයි කටයුතු කරන්නේ. ඒ අනුව 2030 වසර වන විට ලෝකයේ අධ්‍යාපනය පැවැතිය යුතු ආකාරය සම්බන්ධයෙන් හොඳම අදහස් ඉදිරිපත් කිරීමට ලෝපුරා පුද්ගලයන්ට අවස්ථාව හිමිවනවා. එහිදී වසරකට දෙදෙනෙකු බැගින් ජයග්‍රාහකයන් දෙදෙනෙකු සඳහා ඩොලර් මිලියන 8 බැගින් ත්‍යාග පිරිනැමීමට නිමිතයි. එම මුදල ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 120කට ආසන්න වෙනවා. ලෝකයේ ඕනෑම රටක පුද්ගලයෙකුට ඕනෑම විශ්වවිද්‍යාලයක සිසුවෙකුට මේ සඳහා අයදුම් කළ හැකි. මේ වන විටත් හාවර්ඩ් විශ්වවිද්‍යාලය ඇතුළු ලෝපුරා ප්‍රධාන අධ්‍යාපන ආයතන රැසක සිසුන් මේ සඳහා අයදුම් කරමින් පවතින බවද චීන වාර්තා සඳහන් කළා. කෙසේ වෙතත් ආයතනික වශයෙන් මේ සඳහා අයදුම් කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ අනුව 2030 වසර වන විට ලෝකයේ අධ්‍යාපනය කවර ආකාරයකින් වෙනස් වී තිබිය යුතුද යන්න පිළිබඳව නව අදහස් ආයෝජනා ඉදිරිපත් කළ හැකි. යිඩන් ප්‍රයිස් ලෙස නම් කර ඇති මෙම ත්‍යාගය සඳහා අයදුම් කිරීමට YIDAN PRIZE.org වෙබ් අඩවියෙන් අයදුම් කළ හැකි. ඒ අනුව ඔබ සතුවත් ලෝකයේ අධ්‍යාපනය වෙනස් කළ හැකි ආකාරයේ යහපත් අදහසක් පවතින නම් එම වෙබ් අඩවිය හරහා ඔබේ යෝජනාව ඉදිරිපත් කළ හැකියි.